අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි කලින්මුත් කිව්වා වගේ එක කණ්ඩායමක්වත් සැහැල්ලුවට ගන්න බෑ. ඉතින් දැක්ක දඹුල්ල කණ්ඩායම කරදේ අද මම දසුන් චානක තමත් හොඳට බැට් කරා. ඉතින් අපි මේ තරගයේදී හොඳට පන්දු යවෙන්නේ නැහැ. නමුත් අපිට ඒත් ප්‍රතිකරණයේදී මේ තරගයේ ජයග්‍රහණය කරන්න තිබ්බා. නමුත් අපි විකට්ස් එක ළඟ හොගක් වැටුණා. ඉතින් මම හිතන්නේ අන්තිමේදී ලකුණු 20කින් 22කින් වගේ පැරදුනේ. නමුත් අපි අර එක ඕපන කෙනෙක් ඇරෙන්න අපි තව ටිකක් තව එක්කෙනෙක් ලකුණු අතරට අද තරගයේදී ආව නම් මම හිතන්නේ හුඟක් දුරට අපිට ජයග්‍රහණය කරන්න තිබ්බා. නමුත් මම කලින් කිව්වා වගේ ඉතාමත් හොඳ කණ්ඩායමක ක්‍රීඩා කරන්න. ඉතින් ඔවුන් අපිට chance එකක් දෙන්නේ නැහැ අපි වැරදි දේවල් කරොත්. ඉතින් තව තරග පහක් තියෙනවා. ඉතින් ඒ වලින් හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපි ඒක හැමෝටම වෙන්න පුළුවන් දෙයක්. අපි හොඳට පටන් අරගෙන ඊට පස්සේ අන්තිම ඕවර් 10ට ලකුණු 95ක් විතර දුන්නා. මම හිතන්නේ ඒකෙදි තමයි අපි තව පොඩ්ඩක් පසුබට වුණේ. ඒ වගේම මම හිතන්නේ දසුන් චානක සහ අනිකුත් අය කදඹුල්ල කණ්ඩායම ඉතාමත් හොඳට පිටිකරණ යෙදුණා. ඉතින් අපිම නරකට බෝල් කරා කියන්න බෑ. මොකද මේ ඔහුමුත් හොඳට ක්‍රීඩා කරා. ඉතින් අපි මේ වැරදි හදාගෙන ඊළඟ තරගයට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. නෑ මම හිතන්නේ අපි පන්දු යවනකොටත් තනතිල්ල ඉතාමත් මන්දගාමී ස්වභාවකින් තමයි තිබුණේ. ඒ වගේම මම හිතන්නේ පින්න වැටෙන්න සෙකන්ඩ් බැට් කරද්දී ඒත් හොඳ වුණා. අපි දැක්ක දුෂ්මන්ත සහ වැන්ඩසේත් ලකුණු 25ක් විතර අන්තිම විකට් එකට ලබා ගත්තා. ඉතින් ඔවුන් හොඳට පන්දු යවුවා. නමුත් අපි හොඳට පන්දු යවෙන 175ක් කරා යන්න මම හිතන්නේ අවස්ථාව ලබා දුන්නේ අපි අන්තිම ඕවර් 10දී ලකුණු 100කට කිට්ටු වෙන්න ලබා දීපු හින්දා. ඉතින් අපි මම හිතන්නේ කාසිය වාසිය එතරම් බලපෑවේ නැහැ. නමුත් මේ තනතිල්ල වෙනේවා වගේ නෙමෙයි ටිකක් මන්දගාමි ස්වභාවයෙන් තිබුණේ. ඉතින් අපි තව ටිකක් ෂොට් සිලෙක්ෂන් එක හදාගත්තා නම් මේ වගේ තනතිල්ලක හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. එක එක රසයෙන් ඔබෙතිව පිනවයි ලොකු පොඩි සෑමකෙම ට්‍රෙන්ඩ් එක මේකයි පොපියන ත්‍රිල් එකේ නලවෙන ත්‍රිල් එකේ රසයයි මයි කොලා Oh oh my orange oh oh my lemon oh oh my ginger රසයයි මයි කොලා